කියලා පිළිගන්නව ඔයාලා සියලු දෙනාම Eco Freak YouTube channel එකට. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද gedara thima hand wash එකක් හදාගන්නේ කියලා. මුලින්ම බලමු අපි ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. hand wash එක හදා ගැනීමට අපිට අවශ්‍ය කරනවා සබන් කැටයක්. ඔයාලට ඕනම වර්ගයක සුවඳ සබන් කැටයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට වෙළඳපොලේ තියෙන සබන් කැටයක් වෙනුවට ගුණාත්මකව නිවසේදීම හදාගත් සබන් කැටයක් උනත් භාවිතා කරන්න පුළුවන්. ගෙදරදීම සබන් හදන විදිය අපි මීට පෙර වීඩියෝ එකකදී කතා කරා. ඒ වීඩියෝ එක බලපු නැති කට්ටි ඉන්නවනම් ඉහළින් දිස්වන ලින්ක් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන්. ඊළඟට අපිට ඕනි කරන දේ තමයි ග්ලිසරින්. අපිට ග්ලිසරින් තේ හැඳි දෙකක් පමණ අවශ්‍ය කරනවා. ග්ලිසරින් අපිට සාමාන්‍ය වෙළඳසැලකින් හරි ෆාමසි වලින් හරි පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. මීට අමතරව තද උණු වතුර මිලිලීටර 500ක් හැන්දක් බීටරයක් හිස් වාජන දෙකක් විටමින් E කරල් දෙකක් පමණ සහ ග්‍රේටර් එකක් හෝ පීලර් එකක් ඕනි කරනවා. දැන් අපි බලමු කොහොමද හෑන්ඩ් වොෂ් එක හදාගන්නේ කියලා. මෙතනදී මම භාවිතා කරලා තියෙන ග්‍රෑම් 70ක බේබි සබන් කැටයක්. මුලින්ම සබන් කැටය හොඳින් ග්‍රේටර් එකක් හෝ පීලර් එකක් භාවිතා කරලා සිහින්ව ග්‍රේට් කරගන්න ඕනි. සබන් කැබලි සිහින් වෙන තරමට දී කර ගැනීමට පහසු වෙනවා. දැන් මම ක්‍රියේට් කරගත්ත සබන් වලට තද උණු වතුර මිලිලීටර 400ක් එකතු කරගන්නවා. ඊට පස්සේ බීටරයක් භාවිතා කරලා සබන් කැබලි හොඳින් දී කරගන්නවා. හොඳින් දිය කරගත්ත මිශ්‍රණය විනාඩි 5ක් පමණ ලිපේ තියලා මද ගින්දරේ රත් කරගන්න ඕනි. ඊට පස්සේ මිශ්‍රණය ප්ලාස්ටික් භාජනයකට දාලා පැය දෙකක් පමණ නිවෙන්න තියන්න ඕනි. මේ තියෙන්නේ අපි පැය දෙකක් පමණ නිවෙන්න තිබු මිශ්‍රණය. මේ වෙනකොට මිශ්‍රණය හොඳටම නිවිලා මදක් ගන්න වෙලා තියෙනවා.
ගනවුණු මිශ්‍රණය නැවත තිය කරගන්න මං මද රස්නේ උණු වතුර ටික ටික එකතු කර ගන්නවා. මද රස්නේ උණු වතුර ටික ටික එකතු කරලා අපි හොඳින් නැවත මිශ්‍රණය දිය කරගන්න ඕන. ඔයාලට අවශ්‍ය ඝනකම එනකම් ජලය ටික ටික එකතු කරලා දිය කරගන්න පුළුවන්. දැන් ග්ලිසරින් මේස හැඳි දෙකක් පමණ එකතු කරගන්න ඕන. ග්ලිසරින් එකතු කරගත්තට පස්සේ මිශ්‍රණය හොඳින් කවලත් කරගන්න ඕන. ග්ලිසරින් වලින් සබන් වල තියෙන ගොරෝසු බව නැති කරලා සුමුදු බවක් ඇති කරනවා. දැන් විටමින් E කරා දෙකක් එකතු කරගන්නවා. ඔයාලට අවශ්‍ය නම් පමණක් විටමින් E එකතු කරගන්න පුළුවන්. විටමින් E වලින් සමහේ තියෙන තෙතමනය වැඩි කරගන්න පුළුවන්. විටමින් E කරල් එකතු කරගත්තට පස්සේ නැවත මං හොඳින් මිශ්‍රණය මිශ්‍ර කරගන්නවා. ඔයාලා සුදු පාට සබන් කැටයක් භාවිතා කරලා මිශ්‍රණය හදාගත්තනම් ෆුඩ් කලරින් බින්දු කීපයක් එකතු කරලා මිශ්‍රණයට වර්ණයක් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මං හොඳ සුවඳක් ලබා ගන්න එසෙන්ස් බින්දු කීපයකුත් මේ මිශ්‍රණයටම එකතු කරගන්න. දැන් මං නැවතත් ජලයේ ස්වල්පයක් එකතු කරලා මිශ්‍රණය අවශ්‍ය ඝනකමට හදා ගන්නවා. ඉතින් මේ විදියට ඔයාලත් ගෙදරදීම හෑන්ඩ් වොෂ් එකක් හදාගන්න උත්සාහ කරන්නකෝ. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.